පුලුවන් ශ්‍රී ලංකා ජාතික තරුණ සමුළුව පැවැත්ුණේ මහරගම ජාතික තරුණ සේවා සභාවේදී. ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජෙනරාල් පසිඳු ගුණරත්න මහතාගේ මූලිකත්වයෙන් ඒ සංවිධාන කර තිබුණා. මම අද මෙතන මේ කතා කරන්නේ ජාතික තරුණ සේවා සභාවේ සභාපති කියන එක පොඩ්ඩක් පැත්තකින් තියලා අපිට මේ රට ගොඩ ගන්න පුළුවන් කියන අදිෂ්ඨානයේ ඉන්න ඒ අරමුණේ ඉන්න තරුණෙක් විදියට. එදා හැමෝම බෑ කිව්වා. මේ රටේ තරුණයෝ විදියට අපිට කිසිදු බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. මට මතකයි මම ඒ දවස්වල ගිහලා ඇව්වා සර් මේ රට අපිට ගොඩ ගන්න පුළුවන්ද කිසි බලාපොරොත්තුවක් නැහැ නේද? හැබැයි එදත් ওই විදියටම hina වෙලා කිව්වේ මොකද්ද? අපිට මේක තව අවුරුද්දෙන් ගොඩ ගන්න පුළුවන් කියලා. ඒ විදියටම අවුරුද්දක් යන කාලයක් ඇතුළත අපිට ආය බලාපොරොත්තුවක් ගෙනාවා. මේ රටේ තරුණ පරපුර වෙනුවෙන් වත්මන් ජනාධිපතිතුමන් තරම් වැඩ කරපු නායකයෙක් ඉන්නවා නම් කියන්න ඒ කරපු වැඩ මොනවාද කියලා මම අභියෝග කරන්නට කැමතියි. ජනාධිපතිතුමනි මේ හැම ආසනයකම ඉඳගෙන ඉන්න මේ වැඩකාර තරුණයෙක් තරුණියක් ඔබ වෙනුවෙන් මේ ස්ථානයට අවිල්ල තියෙන්නේ එකම එක හේතුවක් මතයි. ඒ තමයි ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ඉන්න රියල්ම වැඩ්ඩා රනිල් වික්‍රමසිංහ කියන වගේ. ඒ රියල්ම වැඩ්ඩත් එක්ක රට ගොඩනගන්න එකතු වෙන්න මේ තරුණ තරුණියෝ අද එකතු වෙලා තියෙනවා. මේ රටේ තරුණ තරුණියෝ තෙල් පොලිමේ තපිනකොට ඒ තරුණියන්ගේ තාත්තලා තෙල් පොලිමේ හුස්ම අදිනකොට තාත්තගේ පපුවව දාගෙන අඬපු දරුවෝ හිටියා මේ රටේ. එහෙම අඬපු රටක ඒ තෙල් පොලෙන් නැති කරලා රටක් හදලා දෙන්න පුළුවන් ඒරියල් වැඩ්ඩා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව අපි කියන්න ඕනි. දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක්ම නියෝජනය කරමින් තරුණ නායක නායිකාවන් ඇතුළු නියෝජිතීන් මෙම අවස්ථාවට එක්ව සිටියා. පැමිණ සිටි තරුණ නායක නායිකාවන් වෙත ජනාධිපතිවරයාගෙන් ඍජුවම ප්‍රශ්න කිරීමටද මෙහිදී අවස්ථාව උදා වුණා. ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියලා තියෙනවා තේරවාදී වෙළඳාර්ථිකයක් හදනවා කියලා. මොකද්ද මේ තේරවාදී වෙළඳාර්ථිකයක් කියන්නේ? අතීතයේදී ඉන්දියන් සාගරය කේන්ද්‍රස්ථානය කරගෙන මේ කලාපේ වෙළඳ රාජ්‍යයක් තිබුණා. අපි ධාන්‍යගාර හැටියට අපේ ධාන්‍ය විකුණුවා. අපි ආර්ථික විවෘත කරායි තායිලන්තේ තීන කරා පරණ ක්‍රමයේ අනුව අපනයන ආර්ථිකයක් ඇති කරන්න. ඒ විතරක් නෙමෙයි. පසුවල වියට්නාමේ තායිලන්ත ක්‍රමය අරගත්තා. 2023 අපේ දළදේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන 84යි. වියට්නාමේ ඇමරිකන් ඩොලර් බිලියන 429. අපි වගේ පස් ගුණයක්. ඉතින් අපි එක තැන හිර වුණා. ඒ අය ලෝකෙ අල්ලගත්තා. ලංකාවත් දැන් අපේ පරණ තේරවාද ආර්ථිකයට යමු කියලා. අපි බලනවා නම් ලංකාව ඉස්සෙල්ලම බුදුදහම ගැන පණිවිඩය කවුද ලංකාවට ගෙනාවේ? වෙළඳ දෙන්නෙක් නේ තපස්සු බල්ලුක. බුද්ධ ධර්මයත් වෙළඳාම් අතරත් තිබුණේ සම්බන්ධය. ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙලා තියෙනවා ඩිජිටල් මාකටිං, ඊ-කොමර්ස් සහ ෆ්‍රීලාන්සින් කියන කන්සෙප්ට්ස් තුන. එතකොට දැන් අපිට බැංකු පහසුකමක්වත් කිසිම දෙයක් ස්ථාපිත වෙලා නැහැ මේ ෆ්‍රීලාන්සින් කන්සෙප්ට්ස් වලට තරුණ තරුණියන්ට. පිළිගැනීමක් අපිට ඇති කරන්න පුළුවන්. ඒ පිළිගැනීම පමණක් නෙමෙයි, පිළිගැනීමයි මුදල් පහසුකම් ලබා දීම එකට එකතු කරන්න තියෙන්නේ. දැන් අලුත් නීතිය පැමිණෙන පස්සේ අපිට ඒ ගැන සාකච්ඡා කරලා තීරණ ගන්න තියෙනවා. ඊළඟ අවුරුදු පහේදී ඔබතුමා ජනාධිපති වුණාට පස්සේ අපට හදලා දෙන්න රට මොකද්ද? කොහොමද රටක් දෝනේ? ඇත්තටම ඕනි රජයේ විවසායගතයක් කරන්න නැති පෞද්ගලික විවසායකයන්ට ඉදහසේ තමන්ගේ විවසායක කටයුතු කරන් යන්න පුළුවන් රාජ්‍යයක්. අපි ජනතාවට ජීවත් වෙන්න පුළුවන් තරුණයන්ට අනාගතයක් තියෙන රටක් හදන්න ඕනේ. හොඳ ශක්තිමත් ආර්ථිකයක් ඇති කරන්න ඕනේ. මට ඕන ප්‍රශ්නයක් අහන්න මේ අය. විශේෂයෙන්ම මෙතන ඉන්නේ ජෙන්සි කට්ටිය, හරිද? ඇයි ජෙන්සි කියන්නේ? මේ සිළු දෙනාම ජීවත් උනේ ජංගම දුරකථන යුගයේදී. ලෝක හැමතැනම කියන්නේ ජෙන්සි පරපුර සමාජයෙන් පිටස්තර වෙනවද නැද්ද? නැත්තම් සමාජයේ කොටසක් වෙනවද? කවුද පිළිතුරු දෙන්නේ? ජෙන්සි කියන මේ අපේ පරම්පරාව අපිත් මේක ඉන්න ඕනේ පිටසක්. ජෙන්සි සමාජිකයෝ මේ ඡන්දෙදී ඡන්දෙ දෙන අය අත උස්සනවද? අපේක්ෂෝ 39 ඕනෑක් කියන ඡන්දෙ දෙන අය අත උස්සන. ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සභාව ඇමතුවා. මම ප්‍රශ්න ඇහුවේ රටේ වැදගත්ම පරපුර ජෙන්සි පරපුර. එයාටයි රට බාර ගන්න තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණෙන් කියනවා අවුරුදු 75ක් මේ රටේ කිසිම දියුණුවක් ඇති වුණේ නැහැ කියලා. ඒ කියන්නේ මේ යෞවන කේන්ද්‍රයේ ඉඳගෙන මේක 48 තිබුණේ. මම මේක හැදුවේ ඒගොල්ලෝ ඇස් වහගෙන ඉන්නවද? ඒක පිළිතුරක් නෙමෙයි රට හැදුවේ නැහැ කියන. අපි හුඟක් ඒව කරා. නැත්තම් මේ පාසල් තියෙන්නේ. ඒත් අපේ ආර්ථිකය ශක්තිමත් කරේ නැහැ. දැන් තියෙන්නේ කොහොමද අපි ආර්ථිකය ශක්තිමත් කරන්න කියලා. විශේෂයෙන්ම තරුණ අය
කියන්නේ අපි ඡන්දේ දුන්න ජෙන්සි 2020 පොහට්ටුවට දුන්න අපේ බලාපොරොත්තු සුන් වුණා කියලා. ඒ නිසා දේශපාලන අතරින්ට උවමනා නැහැ. මම 2020 පාර්ලිමේන්තු ඡන්දෙදි කිව්වා මේ රටේ ආර්ථිකය අමාරුවෙන් තියෙන්නේ. ඩොලර් බිලියන 3ක් හොයාගත්තේ නැත්නම් ආර්ථිකය ඉවර වෙනවා කියලා. මොකක්ද උනේ මට ඒක කිව්වට? මමත් පැරදුනා. මගේ පක්ෂෙත් වැටුණා. කොළඹින් මාවත් තේරුවේ නැහැ. එහෙනම් මමත් හිතන්න ඕනනේ. මමත් පිටස්තර වෙන්න ඕනනේ. මොකද මෙන්දල කවුරුවත් මට ඡන්දෙ දුන්නේ නැහැ. ඒත් මම පිටස්තරුනේ නැහැ. මේ රට බේරා ගන්න ඕන නිසා මම ඒක බාරගත්තා. බාරගත්තේ ඔබට අනාගතයක් දෙන්න. ආර්ථිකයේ කඩා වැටුණා ඡන්දයක් පෙරදුනා කියලා පිටස්තර වෙන්න හොඳ නැහැ. අපි අතර සාකච්ඡා තියෙන්න ඕනේ. වැඩිහිටි අපි ජෙන්සි පරපුරයි අතර කොහොමද රටේ ප්‍රශ්න? මොකද්ද ඔබේ අදහස? මොකද්ද අපි කියන්නේ කියලා. ඔබට තියෙනවා නම් විශේෂයෙන්ම දේශපාලන ඇතුළට එන්න ජනසභාවල අපි තරුණ නියෝජනය ඇති කරනවා. හැම ගමකම ජන සභාවක් ඇති කරනවා. ඒ විතරක් නෙමෙයි. තමන්ට පාර්ලිමේන්තුවට පණිවිඩයක් එවලා විවාදයක් ඉල්ල ගන්න පුළුවන් නම් අලුත් නීතියක් ගේනවා. ඡන්දදායකින් ලක්ෂයක් පෙත්සමක් අත්සන් කරොත් මේ කාරණය සාකච්ඡා කරන්න කියලා පාර්ලිමේන්තුවට සිදු වෙනවා. ඒ විෂය සාකච්ඡා කරන්න. මම කියෙව්වා අනුර දිසානායක මහත්මයාගේ ඒ ප්‍රකාශය. එතන රැකියා ගැන හරියට කියන්නේ නැහැ. උසස් පෙළ සමත්නතයට වෘත්තීය පුහුණුව ලබලා දෙනවා කිව්වා. කොහොමද ඒක දෙන්නේ? කොතනද දෙන්නේ? ඒ මොකුත් නැහැ. ඒ වගේම තරුණ සේවා සභාවේ හයි ශාකවල කණ්ඩායම් බුණ ගැහෙනවා කියලා. තරුණ සේවා සභාවට ශාකා නැහැ. ඒවට කියන්නේ යෞවන සමාජය. ඒක දැනගෙන නැතුව ලියනවා නම් මං ඊට වඩා ඒ ගැන කියවන්නේ නැහැ. ඊළඟට හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහත්මයාගේ යෝජනා මං කියවලා තියෙනවා. තරුණයන් ගැන ලියලා තියෙන වචන 49 ලියලා තියෙනවා. 50ක්වත් ගන්න බැරි වුණා. එච්චරයි කරලා තියෙන්නේ. මෙයාට අනාගතයක් බාර දෙනවද? මෙතන ඉන්න ජෙන්සි පරපුර තීන්දුව කරන්න ඕනේ තමන්ගේ අනාගතයේ කුමක්ද? ඔබේ අනාගතය ගැන හිතන්න. මගේ අනාගතය ගැන හිතන්න එපා. I love a cradle.